ගෙනෙන බලාපොරොත්තුවෙන්. අපිට විවිධ මාධ්‍ය තියෙනවා අපේ අදහස් ඉදිරිපත් කරන්න, ලේඛනය, ගීතය, සංගීතය, ඒ අතරින් සිනමාව. සිනමාව රිදී තිරය තුළ වැටෙන ප්‍රතිබිම්බ ඔස්සේ අපිට විවිධ ලෝකයක් මවනවා. ඒ ලෝකයේ සමහර වෙලාවට ඇත්ත යථාර්ථ ලෝකයම නෙවෙයි. නමුත් පහුගියදා අපේ රටේ අතීතයේ සිදුවිච්ච ඇත්ත සිදුවීමක් මුල් කරගෙන වාර්තා චිත්‍රපටයක් නිර්මාණය වුණා. නන් අද දැන් කියන නමින්. මේකේ නන් කියන්නේ NUN. ඒ කියන්නේ කන්‍යා සූර්යයක් සම්බන්ධයෙන් ලියවිච්ච, නිර්මාණය වෙච්ච අපූර්ව චිත්‍රපටයක්. දේශපාලන පසුබිමක් තියෙන, අපේ ඉතිහාසය නැවත මතක් කරන චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය ගැන කතා කරන්නයි අපේ බලාපොරොත්තුව. අපි ආදරයෙන් ආරාධනා කරන එහි නිර්මාණ ශිල්පියාට, අධ්‍යක්ෂකවරයාට, ආචාර්ය උදන් ප්‍රනාන්දු අපේ මිත්‍රයාට. ආයුබෝවන්. ආයුබෝවන්. ඒ වගේම චිත්‍රපට පිළිබඳ කතා කරනකොට ලංකාවේ තවත් කීර්තිමත් නාමයක්, චිත්‍රපට නිර්මාණ ශිල්පිනියක්, අධ්‍යක්ෂකවරියක්, ඒ වගේම චිත්‍රපට විචාරය සම්බන්ධිනුත් ඇය අප අතර ජනප්‍රියයි. ඒ අනෝමා රාජකරුණා අපේ හිතවතිය. ආයුබෝවන්. ආයුබෝවන්. දැන් අපේ අද මූලික නිමිත්ත මේ ඔබට අලුතින්ම අපේ සිනමාවට එකතු වෙන වාර්තා චිත්‍රපටය නන් අද දැන් කියන චිත්‍රපටය ගැන කතා කරන්න. මොකද මේ නිමිත්ත? මේක අපේ දේශපාලන ඉතිහාස කතාවේ 75-85 කාල සීමාව දක්වා දිව යනවා. උදන් මොකද්ද මේ චිත්‍රපටය? මොකද්ද මේ පසුබිම? අපිට පැහැදිලි කිරීමක් කරන්න. ඔව්, ස්තුතියි සමිත. මුලින්ම අපි කැඳෙව්වට දැන් 71 කියන එක ගැන අපි හොඳට දන්නවා. ගුණේ කොහොමද, කවුද හිරේ ගියේ එහෙම කියලා. ඉන් පස්සේ දැන් 78 කියන සංදිස්ථානයත් අපි දන්නවා. 87-89 කියන සංදිස්ථානත් දන්නවා. නමුත් මේකේ දැන් මේ 71දී ජවිපේ නායකත්වය 90%ක් විතර වගේ අයව ඉහළ නායකත්වය හිරබාරයට ගන්නවා. ඔවුන්ට අච්චු කරලා ඔවුන් හිරේ ඉන්නේ. ඔවුන් නිදහස් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලයට ආවයින් පස්සේ ජේ.ආර්. ජයවර්ධන ඔවුන්ට සමාවක් දෙනවා. ඒක වෙන්නේ 77 අග වගේ, 78 මුල. දැන් මේ අතරතුරේ වෙච්ච දේ ගැන අපි දන්නවා අඩුයි. දැන් මේ ලොකු සහෝදරයෝ හිරේ විලංගුවේ වැටලා ඉන්නකොට පොඩි සහෝදරයෝ ටිකක් පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න බලනවා. එතකොට ඔවුන් කල්පනා කරනවා ඒක කරන්නේ ස්වාධීනව නෙමෙයි, තනියම නෙමෙයි, හිරේ ඉන්න අයගේ නායකත්වයේ සම්බන්ධීකරණයත් එක්ක. දැන් ඔවුන් බලනවා ඇත්තටම මේක කොහොමද කියලා අපි 71 තිබිච්ච තත්ත්වයන්ට වඩා ටිකක් වෙනස් විදියට, ප්‍රචණ්ඩ නොවී සහ ග්‍රාමීය දරිද්‍ර කියන මේ කොටස් වලටම සීමා නොවී නාගරීක මධ්‍යම පාන්තික, සාමාන්‍යයෙන් අර ජවිපේ ඉන්නවන එක්තරා විදියක ඒගොල්ලන්ටම ආවේනික කොටසක්, එහෙම අයගෙන් තොරව ගිහිල්ලා ටිකක් පුළුල් මේ බ්‍රෝඩ් බේස් කරන්න, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ජනපදනම වැඩි කරගන්න කරන උත්සාහයන් කීපයක් තියෙනවා. 76, 75, 76, 77, 78 වගේ කාලය තුලදී. දැන් මේ කතාව, මේ ඉතිහාස කොටස අපි දන්නවා අඩුයි. ඉතින් මගේ චිත්‍රපටයේ කරන්නේ ජීවමාන චරිතයක් ඔස්සේ, ජීවපාන චරිත කීපයක් ඔස්සේ මේ කාන්තාවක් ප්‍රධාන චරිතය, ඈ මේ ඉතිහාසය කියනවා ඇගේ ජීවිත කතාවත් එක්කම. කෙටියෙන්ම කීතොත් අපිට පටන් ගන්න, අපි මම එතනින් නවත්තන්නේ. ඔව්, ඇත්තටම මේක කාන්තාවකගේ ජීවන වෘතාන්තය නැත්තම් ජීවන කතාවයි කියවෙන්නේ. නමුත් ඒට පසුබිමිච්ච දේශපාලන පසුබිමත්, ජනතා විමුක්ති පෙරමුණේ මේ 75-85 කාල සීමාව තුළ සිදුවුණු නැවත ප්‍රතිසංස්කරණය වීම, ඒ සම්බන්ධයෙන් වූ අප නොදන්න කරුණු කීපයක් මේ කතාව ඔස්සේ ඔහු අපට අරගෙන එනවා. නන් අද දැන් චිත්‍රපටය උදන් ප්‍රනාන්දු අපේ සිනමා අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. දැන් කාන්තාවන් මූලික කරගෙන චිත්‍රපට ඉදිරිපත් කිරීමේදී, නිර්මාණය කිරීමේදී තවත් ප්‍රමුඛ නාමයක් තමයි අනෝමා රාජකරුණා. ඇය පසුගිය දිනක මේ සිරිමාවෝ කියන නමින් ඒත් දේශපාලන පසුබිමක් තියෙන කාන්තාවකගේ ලංකාවේ අග්‍රාමාත්‍යවරිය, ප්‍රථම අග්‍රාමාත්‍යවරිය පිළිබඳව නිමවුණු කතා පුවතක් ඉදිරිපත් කළා. ඒත් වාර්තා චිත්‍රපටයක් මූලික කරගෙන. ඔබ කොහොමද මේ චිත්‍රපටයේ දකින්නේ? මොකද්ද ඔබේ විවරණය මේ චිත්‍රපටය සම්බන්ධයෙන්? ඇත්තටම ලංකාවේ දැන්
අපි දේශපාලන ක්ෂේත්‍රයේ ගත්තොත් දැන් ඔබ කිව්වා වගේම සිරිමාව කියන්නේ ලංකාවේ ප්‍රථම අගමැතිනිය විතරක් නෙවෙයි ලෝකේ ප්‍රථම අගමැතිනිය. එතකොට මේ වගේ චරිත විශේෂයෙන්ම පක්ෂයක නායකත්වයේ දීපු රටකට නායකත්වයේ දීපු චරිත ගැන අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා දැකලා තියෙනවා. විශේෂයෙන් දැන් අද අපි වාර්තා චිත්‍රපටියක් ගැනනේ කතා කරන්නේ. දැන් ලංකාව වගේ ලොකු වාර්තා චිත්‍රපටි කියන්නේ ඇත්තම කියන්නේ වාර්තා චිත්‍රපටිය අපේ සංස්කෘතියේ නැති තරම් වාර්තා චිත්‍රපටිය ගැන අපේ ජනාවධානයකුත් නැහැ. දැන් රූපවාහිනී නාලිකා එහෙම නැත්නම් සිනමාව ගත්තත් ලංකාවේ වාර්තා චිත්‍රපටිය කියන එක තියෙන්නේ බොහොම අයිනක. මේ අර පාරිනුත් මාර්ගිනුත් එළියට විසි වෙලා තියෙන්නේ. ඉන්නේ එහෙම තැනක විශේෂයෙන්ම කාන්තාව ගැන ගත්තොත් කාන්තාව ගැන අවධානයක් යොමු වෙලා නැති තරම්. විශේෂම දේශපාලනයේ කැපිපෙන්න චරිත ගත්තොත් ඔවුන් ගැන නිවුස් රීල්ස් හැදිලා තියෙනවා. දැන් රූපවාහිනිය වගේ මාධ්‍යයක් එන්න කලින් ලංකාවේ අපි තොරතුරු දැනගත්තේ අර අපි නිවුස් රීල්ස් කියන්නේ තොරතුරු පට. ඉස්සර අපි සිනමා ශාලාවල වෘත්තාන්ත චිත්‍රපටයකට කලින් මේක දැක්කා. එහෙම නැත්නම් අපේ ගමට අර රාජ්‍ය චිත්‍රපටි ආයතනයේ මගින් අර වෑන් එකක අරන් ඇවිල්ලා රාත්‍රී කාලයේ මේව පෙන්නුවා. දැන් මෙන්න මෙහෙම අවස්ථාවල අපි දැකලා තියෙනවා. නමුත් ඉන් පරිබාහිරව විශේෂයෙන්ම අර දැන් දේශපාලන ක්ෂේත්‍රයේට ඇවිල්ලා ඉන්න කාන්තාවතර කතාවක් තියෙනවා අර මේ කරඬුව අරඤ්ඤන අලි සහ කොටන් නදින අලි කියල. දැන් කාන්තාව හැමදාම දේශපාලන හිටිය අර බර කරගහගෙන යන්න. දොරෙන් දොර යන්න. පක්ෂයකට නම් ඡන්ද එකතු කරන්න. හැබැයි මේ 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 ක්ෂේත්‍රය ඇතුලේ ඉහළින් හිටපු නායකත්වයට යටින් දේශපාලන ක්ෂේත්‍රයේ පක්ෂය ඇතුලේ පොදුවේ ජන සමාජය ඇතුලේ ප්‍රජා වැඩවල විශාල කාර්ය කොටසක් කරපු පිරිසක් තමයි කාන්තාව කියන්නේ. ඕන් ගැන අවධානයක් නැහැ. ඕන් ඉතිහාස කතාවෙත් නැහැ. ඇත්තම කියනවා දැන් අපි ඉතිහාසය කියන්නේ හිස්ට්‍රිනේ. දැන් අපි අතරේ කතාවක් තියෙනවා හිස්ට්‍රි කියන්නේ හිස් ස්ටෝරි කියලා. ඔහුගේ කතාව. ඇයගේ කතාව මිසි. ඔව් ඇයගේ කතාව නැහැ. ඒ නිසාමයි උදන්ගේ චිත්‍රපටිය වැදගත් වෙන්නේ. මොකද ලංකාවේ ඉතිහාසයේ දැන් අපි කතා කරන්නේ දශක පහක ඉතිහාසයක් ඇතුලේ. විශේෂයෙන්ම මේ කාන්තාවගේ භූමිකාව කියන එක ගත්තොත් කවුද මේ කාන්තාවෝ කියන තැන ඉඳලාම ඔවුන්ගේ කාර්ය කොටස සහ නැවත ඔවුන් දෙස විමසා බැලීමක් මේ චිත්‍රපටිය හරහා සිද්ධ වෙනවා. උදන් කවුද මේ කාන්තාව? මොකද්ද මේ කාන්තා චරිතය? කොහොමද ඔබට ඇය මුණ ගැහුනේ? ඇත්තටම ඇය අපි ගොඩක් අය දන්න චරිතයක්, බොහෝ දන්නවා. ඇගේ නම චිත්‍රා බෝපගේ. නමුත් ඇය විවාහ වන්නට පෙර ඇය චිත්‍රා මුදලිගේ. ඇත්තටම චිත්‍රා අපි චිත්‍රක්කා කියලා කියන්නේ. දැන් ඇයට වයස අවුරුදු 77ක්. එතකොට ඔබට තේරෙන ඉපදිච්ච කාලය. ඇය ඔය අවිස්සාවෙල්ල පුවක් පිටිය ඒ වගේ පැත්තේ තමයි මේ ජීවත් වෙන්නේ. එතකොට දෙමාපියෝ ඒ පැත්තේ දෙම ඒ ඔහුගේ මේ ඇගේ අම්මගේ පැත්තෙන් ඇත්තරම මේ මගේ පළවෙනි අපි කියන්නේ ෆස්ට් කසින් කියලා පළවෙනි ෆස්ට් කසින් තමයි පිලිප් ගුණවර්ධන මහත්මයා. ඉතින් උන් දේශපාලන මේ සම්බන්ධයකුත් තියෙන කෙනෙක්. නමුත් ඒවා ගොඩක් නඩත්තු කරපු නැති. ඊපස්සේ මෙයා කතෝලික. මම හිතන්නේ අර ඒ පිලිප් ගුණවර්ධන ලැකටියක් දුරස් වෙන්න හේතුවත් ඒ පවුල ඒ කාලේදී ආගමට බැඳුණු එක. එතකොට අර සිංහල බෞද්ධ කියන අනන්තාවෙන් ගියයි කියන අර්ථයෙන්. ඊපස්සේ ඕන් කතෝලික වෙනවා. ඇයි කොහොමද මේ දේශපාලන සම්බන්ධයක් ගොඩනැගෙන්නේ? ඔව් ඊට පස්සේ ඇය ඇටම ආවේනික පොඩි කතාවක් තියෙනවා. ඇය කන්‍යා සොහිරියක් වෙනවා. එතන කන්‍යා සොහිරියක් වෙලා ඒ කන්‍යා රාමය කන්වන්ට් එක අයත් වෙන්නේ ලංකාවේ 1920-30 ගණන් වල ආපු බෙල්ජියන් නිකායක්. ඒ සිස්ටර්ස්ලා වගේක් ඇවිල්ලා මෙහි ඔය ලායරෝහල තියෙන එක කරලා තියෙන ඒගොල්ලන් ඉස්සෙල්ලා. එතකොට ඒකට පුහුණු වෙලා ලොකු කාලයක් ඒකට බැඳිලා එතනදී ඈ ඉතාමත්ම සුරූපී දක්ෂ සුහුරු ස්මාර්ට් කාන්තාවක්. එතකොට මේ කාලේ 71න් පස්සේ සමාජයේ එකල රජය ඊට පස්සේ සමාජ ආයතනවලට මේ ඒගොල්ලන් කල්පනා කරනවා ඇයි මේ 71 කරලා සිද්ධ වුනේ කියලා. මොකද ඒක ඇත්තටම අපේ ඒ කාලෙ විදියට ලොකු පෙරලියක්. ඇයි මේ මෙහෙම ආයුධ අරගෙන මේ කොල්ලෝ ටික මේ වැඩේ කරේ කියලා. එතකොට එහෙම හිතපු එක රජෙනුත් ඒක හිතුවා. වල රජයත් යම් යම් ප්‍රතිසංස්කරණ කරා. ඉඩම් ප්‍රතිසංස්කරණ, සමූහ ගොවිපළවල් වගේ දේවල්. කතෝලික පල්ලියත් මේ කාරණේ හිතන්න ගත්තා. උන් හිතුවා ඇයි මේ වැඩේ කරේ? අපි මොවුන තවදුරටත් තේරුම් ගන්න ඕනේ කියලා. එතකොට ඒ සඳහා කතෝලික පල්ලිය
ඔවුන්ගේ පූජකවරුන් සහ පැවිදි කන්‍යා සොහොයුරියන් පුහුණු කරා මේ තරුණ ප්‍රශ්නය තේරුම් ගන්න. ඕක තේරුම් ගන්නකොට මේ චිත්‍රා කන්‍යා සොහොයුරිය යවනවා වැලිකඩ බන්ධනාගාරයට. ඒතර ඈට හම්බ වෙනවා මේ කාන්තාවන්, තරුණ කාන්තාවන් කැරළට සම්බන්ධ වුණු සහ උන්න පොලිසියේ හමුදාවේ අයගෙන් බරපතල ලෙස අතවරයට ලක් වුණ, දූෂණයට ලක් වුණ අය. ඉතින් ඔවුන්ගේ කතා අහලා චිත්‍රා කන්‍යා සොහොයුරිය ලොකු කම්පාවකට පත් වෙනවා. ඈ ඉන්නේ ඉතාමත්ම සුඛෝපභෝගී බෙල්ජියන් මේ කන්‍යාරාමයක. හොඳට මේ හැඳි ගැරප් වලින් කාලා, වයින් වීදුරුවක් බීලා, ඊට පස්සේ දවල් 10ට හවස 3ට කෝපි එකක එක එක කැල්ලක ওই කාලා වගේ ඉන්න බොහොම සැපස ජීවිතයක එක හෙලවෙනවා. ඒක අතාරිනවා අය. ඊට පස්සේ එයාගේ කම්පණය වෙන කාලෙම තමයි ওই මං කියපු පුහුණුවට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පූජකවරු ටිකක් එවනවා, තරුණ කොල්ලෝ ටිකක්. ඔවුන් ඇත්තටම ජීපිකාරයෝ නේද? එතකොට ඔවුන් අපි මේ කෙලිසෙන නායකගේ මේ වචනයෙන් මං කියතොත් චිත්‍රට කොක්ක ගහන්න ඔය වහකෝට්ටෙන් ආපු කොල්ලෝ ටික ජීපිකාරයෝ. ඇයට හඳුන්වලා දෙන්නේ මේ දේශපාලන ව්‍යාපාරික. හොඳයි. ඒ තමයි කතාවේ ආරම්භය. නමුත් සිනමා රූපීව මේ කතාව ඔබට ඉදිරිපත් කරන හරිම අපූරු සුන්දර රූප පෙළක් එක්ක අපි බලමු. කොහොමද මේ චිත්‍රපටය ඔබ දකින්නේ? ළමයි වහකෝට්ටෙ පැත්තෙන් එහෙම තරුණයෝ කට්ටියක් මේ කෝස් එකට එවලා තිබුණා. ජීවීපි එකට සම්බන්ධ ස්වාමිලා. පැහැදිලිද? ඒක ඇහුණාද මල්ලීට? ඇහුණා ඇහුණා. ඔව්, ඒගොල්ලෝ තමයි අපිට අපි නොදැනුවත්වම ඒගොල්ලොන්ගෙන් අපි ඉගෙන ගත්ත පන්ති ටික. ජීවීපි පන්ති. ආහා. ඔව්, ඉතින් ඒ කට්ටිය තමයි දැන් ශ්‍යාම් මල්ලි කතා කරේ. ශ්‍යාම්ගේ මහත්තයාත් එක්කෙනෙක් ඒ කට්ටිය. දැන් නම් ජීවීපි එකේ නැහැ මගේ ඉතේ. ඉතින් අපි මේ ඉන්ටර්වල් එක වෙලාවට, ලෙක්චර්ස් නැති වෙලාවට අරගුල්ලෝ අපිව අල්ලගෙන කතා කරනවා. මායව යාළු කරගත්තේ මට ඒ දවස්වල ලස්සනට ගීතිකා කියන්න පුළුවන්. ඉතින් මේ ළමයි ටික මගෙත් එක හැම වෙලාවෙම කියනවා, අනේ ශිෂ්‍ය චිත්‍රා අනේ ගීතිකාවක් කියන්නකෝ කියලා. ඔක්කොම බුද්ධාගමේ ළමයි. ඔව්, ඒ අය ඒ ප්‍රවාහයට සම්බන්ධ වෙලා එයා අවබෝධ කරගත්ත රටාව. දැන් මේ කතාව, මේ චිත්‍රපටය විකාශනය වෙන්නේ ඇගේ අතීතය පිළිබඳ පොඩි ප්‍රකාශනයක් විදිහටද? මොකද මේ සිනමා රූපී ඔබ අනුගමනය කරපු රීතිය මේ චිත්‍රපටයේදී? ඔව්, අපිට දැන් අපේ සමහර අපි ඕන චරිතයකට අපිට වෙනමම පුද්ගලික කියලා, පර්සනල් කියලා අපිට ඒක වෙන් කරගන්න හරි අමාරුයි. මොකද අපි ඉන්නේ සමාජයක. එතකොට සහ දේශපාලන ආර්ථික සමාජ සන්දර්භයක තමයි ඉන්නේ. දැන් මෙතනදී මම ගොඩක් උත්සාහ කරන්නේ එයා මේ චිත්‍රා බෝපගේ ඇයගේ කතාව කියනකොට ඒ පිටුපස තිබුණු, එහෙම නැත්නම් ඇයගේ ජීවිතයත් එක්ක අනිවාර්යෙන් බැඳී තිබුණු සමාජ ආර්ථික දේශපාලන යථාර්ථය, ඒ ඉතිහාසයත් එයාගේ කතාව එක්කම දිගහරින්න. ඒක තමයි මම කරේ. දැන් මේ වාර්තා චිත්‍රපටයක්, සාමාන්‍යයෙන් අපි දකින වෘතාන්ත චිත්‍රපටයක් විදිහට මේක බෙරදපොලට ඉදිරිපත් කිරීමේදී යම් යම් අභියෝග තියෙන පුළුවන්. මොනවද අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙන පැය එකහමාර නැත්නම් පැය දෙකේ චිත්‍රපටි බලන්න? වාර්තා චිත්‍රපටයට ලංකාවේ තියෙන ඉඩකඩ කොහොමද? ඇත්තටම වාර්තා චිත්‍රපටයකට ලංකාවේ ඉඩකඩක් නැති තරම්. දැන් අපි ගත්තොත් දැන් අපි අදත් ඉන්නේ රූපවාහිනී නාලිකාවක. දැන් ජාතික රූපවාහිනියේ පවා වාර්තා චිත්‍රපටි වලට කොච්චර ඉඩක් ලැබිලා තියෙනවද කියලා අපි බලමු. දාවන කාලයේ වශයෙන් ගත්තොත් ගුවන් කාලයේ කොච්චර ඉඩක් වාර්තා චිත්‍රපටි වලට යොමු කරලා තියෙනවද? දැන් ඇත්තටම රූපවාහිනිය ආරම්භයේදී එහෙම නෙවෙයි. යම් කාලයක් තිබුණා වාර්තා චිත්‍රපටි වලට. නමුත් ලෝකේ වෙනස් වුණා, වෘත්තාන්ත පැත්තට බර වුණා, සිනමාවත් එහෙමයි. දැන් ලංකාවේ ඇත්තටම මේ මුලින්ම වාර්තා චිත්‍රපටයක් සිනමා ශාලාවක අපි නැරඹුවේ 1950 ගණන් වල, 59 විතර ගමනක අවසානයේ මේ SWR ඩිවණ්ඩාරනායක ඝාතනයේ සම්බන්ධයෙන් චිත්‍රපටිය. ඊට පස්සේ ඇත්තටම අවුරුදු 50ක් ගිහිල්ලා තමයි දැන් සිරිමාව මම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිය ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ අපි සිනමා ශාලාවක ප්‍රදර්ශනය කරේ.
දැන් ඊට කලින් ප්‍රසන්න විතානගේගේ කෙටි කියන්නේ අපි කියන මිඩ් ලෙන්ත් ෆිල්ම් එකක් උසාවිය නිහඬයි සිනමා ශාලාවල ප්‍රදර්ශනය වුණා. නමුත් සාමාන්‍යයෙන් අපි අර වෘතාන්ත ගානේ චිත්‍රපටි විදිහට සලකන්නේ අඩුම ගානේ මිනිත්තු 70ක දහවන කාලයක් සහිත පැයකට වැඩි අනිවාර්යයෙන්ම චිත්‍රපටි. ඉතින් එතකොට ඒ අවකාශය ලැබිලා නැහැ. ඒ අවකාශය ලබා ගන්න ටිකක් අමාරුයි. මොකද දැන් සිනමා ශාලාවට සිනමා රසිකයෝ ගෙන්න ගන්න එපා ප්‍රේක්ෂකාගාරය. ඉතින් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කර ගැනීමේ අභියෝගයක් තියෙනවා. හැබැයි දැන් ඒ සම්බන්ධයෙන් මගේ අත්දැකීම සහ දැන් සිරිමාව සහ නන්නද දැන් චිත්‍රපටි දෙක අතර බැලුවා නම් තව චිත්‍රපටි තුනක් විතර වාර්තා චිත්‍රපටි තිරගත වුණා සිනමා ශාලාවල. ඉතින් ඒ සඳහාම වෙනම ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. නැහැ කියන්න බෑ, ඉන්නවා. ඔවුන් සිනමා ශාලාව කරා කැඳවා ගැනීමේ අභියෝගයක් සිනමා ශාලා හරහා මුදාහරිනවා නම් අපිට තියෙනවා. ගුවන් කාලයේ වශයෙන් ගත්තොත් රූපවාහිනී ගුවන් කාලේ නම් ඇත්තටම අපිට නොලැබෙන තරම්. ඒකට හේතුවකුත් තියෙනවා. විකල්ප මාධ්‍ය තමයි බොහෝ වෙලාවට භාවිතා කරන්නේ නිර්මාණකරුවන්. ඔව්, විකල්ප මාධ්‍ය. නෑ, විකල්ප අවකාශයන්, සුවිශේෂී දර්ශන. නමුත් ඒකටත් එක්තරා විදියක හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම දැන් ඉතාම පහසුවෙන් වෙනත් රටවල්වල රූපවාහිනී ගුවන් කාලය ලැබෙනවා වාර්තා චිත්‍රපටිවලට. ඇයි ලංකාව වගේ රටවල් වල ලැබෙන්නේ නැත්තේ කිව්වොත් මං හිතන්නේ හුඟක් වාර්තා චිත්‍රපටි දේශපාලන කතා. දැන් උදාන්ම කිව්වා වගේ දැන් මේ නන්නද දැන් කියන චිත්‍රපටියේ චිත්‍රා බෝපගේගේ කතාව ඒක පර්සනල් ස්ටෝරි එකක් නෙවෙයි. අර පර්සනල් ඉස් පොලිටිකල් කියනවනේ. හැම පෞද්ගලික දෙයක් ඇතුළෙම දේශපාලනයක් තියෙනවා. එතකොට ඒ බොහෝ වාර්තා චිත්‍රපටිවල තියෙන මේ ඇතුලේ තියෙන දේශපාලනය කියන එක සමහර වෙලාවට රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රශ්නකාරී. ඒ අභියෝග තියෙනවා වාර්තා චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමේදී. දැන් මෙතන මේ ආදරය දේශපාලනයේ මුසුවිච්ච චිත්‍රා බෝපගේගේ කතාව ඔබ නිර්මාණය කරන්නේ. දැන් පෞද්ගලික කතාවක් සිනමාවට නැගීමේදී යම් යම් අභියෝග තියෙනවා, යම් යම් වාරණ අපම පනවා ගන්න තියෙනවා. මොනවද ඔබට ඇතිවිච්ච අභියෝග මේ කතාව චිත්‍රපටයක් කිරීමේදී? එකක් තමයි අපි දැන් පුද්ගලික කතාවක් කියද්දී අපිට ඒ චරිතය අධ්‍යක්ෂකට බැහැ තමන්ට කැමති විදියට නවලා මේ තමන්ගේ විදියට ගන්න. මොකද ඒක විශේෂයෙන්ම ඒක කරන්න අමාරු. සමිත ඈ ජීවතුන් අතර ඉන්නවා. එතකොට ඒක කරන්න අමාරු. ඒක එතනදී අපි බලනවා මෙතන සංවේදී දේවල් තියෙනවා පෞද්ගලික ජීවිතේ. දැන් මේ කතාව ඈ අවුරුදු 77 කියද්දිත් ඈ කතාව කියන්නේ ඉතාමත්ම මිශ්‍ර හැඟීමකින්. ඒකේ ශෝකය තියෙනවා, ඒකේ තරහ තියෙනවා, සහ ඒකේ යම් ආකාරයකට අර දෙගිඩියාවක් තියෙනවා. මම මේ කළ දේ හරිද වැරදිද? විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ පැවිදි වුණු කෙනෙක් ඒ පැවිදි ජීවිතේ හැර යාම කියන්නේ ඒක කතෝලික වෙන්නම ඕනේ, ඒක බෞද්ධ වෙන්න පුළුවන්. ඒක ටිකක් අමාරු දෙයක්. ඒක අර මේ ස්පිරිචුවලි ඒගොල්ලන් හරියට ඒක අරගලයක් කරනවා. ඉතින් මෙතනදී මේ චිත්‍රාභූපගේ ඒ දේශපාලන දැන් එයා ඇත්තටම දෝලණය වන්නේ දේශපාලනය සහ ධර්මය, එහෙම නැත්නම් ආගම අතර. එයාට කතෝලික පල්ලියට දෙනවා මේ බැඳීමක්. ඊට පස්සේ එයා බැඳීමක් අත්හැර ගන්නවා දේශපාලන පක්ෂයක් එක්ක, දේශපාලන ධාරාවක් එක්ක, සහ ඒ අතර ඉන්නා ප්‍රේමවන්තයෙකුත්. හරි. ඉතින් ඔය ඇත්තරම් කීටත් අපිට බලන්න පුළුවන් මේක අමුතු මේ ත්‍රිකෝණයක්. හරි, ලව් ට්‍රයැංගල් එකක්, අමුතු දේශපාලන ලව් ට්‍රයැංගල් එකක්. ඒතොර ඈ මම දකින්නේ ඈ අවුරුදු 77 දරුවන් මිත්තණියක් ලෙසත් ඈ තාම ඒ දෙගිඩියාව ඒ තාම ඒකෙදි ඇගේ සොරය බිඳෙනවා. ඒවා කියද්දි ඈ සමහරලාට අඬනවා, සමහර ඒවා කියන්න අකමැති. ඉතින් එහෙම දෙයක් නිර්මාණය කරන එක ලේසි නෑ. මොකද අපිට මේ ඔබ්ජෙක්ට් එකක් ලෙස ගන්න බෑනේ. ඒ අභියෝගයේ ජයගත් ආකාරය සිනමා තිරය තුළ ඔබට දකින්න ලැබෙන්නේ මෙහෙම. දැන් විමුක්ති කියන්නේ එහෙම මේ සුපීරියකමේ සුපීරිය
මේ තියෙන මේ බලය පාවිච්චි කරා වගේ වෙනවා. මල්ලිට කියන්නේ නැත්නම් මමගේ අවංකවම තේරෙන්නේ මට දුකයි කාටකට. ඒ බල මම විශ්වාස කරා 100% සිස්ටර් රෝස් ෆර්නාන්ඩෝ. ඒගොල්ලෝ මම ඉතින් නරක වැඩ කළේ නැහැ. නමුත්නම් විමුක්ති ගී කියන්න මම ලෝගු අඳගෙන ඉඳද්දි මේ ගී කාර් එකක් කියවනවා මගට. මම මගේ වැඩ ගැන අවුරුත් අවිශ්වාසයක් හිතුවේ නැහැ. නමුත් ඉතින් මම හවස 6යි 30ට මේ තියා පටන් ගන්නෙ ෂෝ එක ඔය කොළඹ තියෙන ලොකු මෙයවල සමහරව යනවා. ඔව්, none other than චිත්‍රපටය, දේශපාලනය, ආදරය, ඒ වගේම ආගම, මේ තුනෙහි සම්මිශ්‍රණයක් අතර දෝලණය වෙන කාන්තා චරිතයක්. චිත්‍රා බෝපගේ ඇගේ කතාව තමයි මේ චිත්‍රපටයේ විදිහට අපි දකින්නේ. 75 85 කාල සීමාව තුළ දේශපාලන ව්‍යාපාරත් එක්ක ඇය කොහොමද මුහුණ දෙන්නේ මේ අභියෝගවලට කියන කතාව. දැන් සිනමාව සම්බන්ධයෙන් කතා කරනකොට මේ කාන්තාවන්ගේ භූමිකාව නිරූපණය වන චිත්‍රපට ලංකාවේ එනවා. හැබැයි බොහෝ වෙලාවට ඒවා කතා කරන්නේ නැහැ මේ වගේ මාතෘකා. මේ කෙටි චිත්‍රපටයෙන් කතා කරන මාතෘකාව ඔබ සිනමා විචාරකයෙක් විදිහට මොන වගේ දැක්මකින්ද විග්‍රහ කරන්නේ, විවේචනය කරන්නේ? දැන් අර ඉස්සෙල්ල කියපු එක තමයි ඉතිහාසය කියලා අපි දකින්නේ හුඟක් වෙලාවට පුරුෂ දෘෂ්ටි කෝණයකින්, එහෙම නැත්නම් පුරුෂ කේන්ද්‍රීය ඉතිහාසයක් තමයි අපි දකින්නේ. ඉතින් ඒක පිටිපස්සේ ඉන්න කාන්තාව, දැන් අපි චිත්‍ර බෝපගේ කියන්නේ ලයනල් බෝපගේගේ බිරිඳ. එතකොට දැන් ඇගේ කතාව හරහා අපිට යම් කිසි විදිහකින් දැන් අපි මේ අද කතා කරන දේශපාලන ක්ෂේත්‍රයේ අවුරුදු දැන් ඇත්තටම අවුරුදු 50ක්නේ ඒ ඒ ඒ කාලය ඇතුළත කාන්තාවන්ගේ භූමිකාව, ඒකට කොහොමද කාන්තා දායකත්වය ලැබුණේ, ඔවුන් මොනවද කරේ කියන ඉතිහාසය අපිට දැනගන්න පුළුවන් වෙනවා. කවුද හිටපු කාන්තාව? දැන් ඇත්තටම කියනවා නම් ඇය කන්‍යා සුහුරියක් විදිහට ඉඳගෙන මේ කන්‍යාරාමෙන් නික්මිලා අර ඇය කිව්වා වගේම හවස 6:30 දර්ශනයට විමුක්ති ගී කියන්න ගියා. ගිහිල්ලා ලෝගුව ගලවලා වෙන ඇඳුමක් ඇඳලා සාරියක් ගවුමක් ඇඳලා ගිහිල්ලා විමුක්ති ගී කිව්වා. එතකොට දැන් ඈත් එක්ක කවුද විමුක්ති ගී කිව්වේ? ඊළඟට දැන් ඇගේ පස් දැන් අපිට අහන්න ලැබුණානේ එක්තරා විදිහක පශ්චත්තාපයකුත් තියෙනවනේ ඒ හඬේ. හැබැයි පශ්චත්තාපේ හරහා අපිට අනාවරණය වෙන දේශපාලන ඉතිහාසයක් තියෙනවා. මම හිතන්නේ ඒ ඉතිහාසය වැදගත්. ඒ වැදගත් වෙන්නෙම විශේෂයෙන්ම අපි ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ විශේෂයෙන්ම කාන්තාව කොහෙද හිටියේ? කාන්තාවගේ භූමිකාව වුණේ මොකද්ද? 71 ඉඳලාම ඒ භූමිකාවන් ඇතුලේ අපි අද වෙනකොට කතා කරනවා දේ ඉතිහාසය ඇතුලේ කාන්තාව කී දෙනෙක් ගැන. එතකොට දැන් විශේෂයෙන්ම අද වගේ දවසක මම හිතන්නේ නැවත හැරිලා බලනකොට චිත්‍රාගේ කතාව හරහා අපි ඉතිහාසය විමර්ශනය කරන්න පටන් ගන්නවා. මම හිතන්නේ එක්තරා විදියකින් මේක හොඳ අවස්ථාවක්. දැන් මේක ඇතුළෙම තියෙනවා චිත්‍රා එක්ක. එතකොට දැන් පවුල එක්ක තිබිච්ච සම්බන්ධකම්, දැන් විශේෂයෙන්ම දැන් ඔබ කතා කර ආගම ආදරය සහ දැන් මේ ගැන ඒකම දැන් චරිතයක් හුදකලා චරිතයක් නෙවෙයිනේ. ඒ ඒ චරිතයේ පවුල කියන එක කොහොමද අපිට බලපාන්නේ, සමාජයේ කොහොමද දේවල් දිහා බලන්නේ, එන්නේ ඒ හරහා විවරණයක් ගන්න අපිට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මම මේ චිත්‍රපටියට කැමති වෙන එක කාරණාවක් තමයි ලංකාවේ දේශපාලනය ඇතුලේ ස්ත්‍රිය. දැන් පාර්ලිමේන්තුව තියෙනවා, ආසන 225ක් තියෙනවා, කවදාවත් 106 ඉක්මවලා නැහැ ප්‍රතිශතයක් විදිහට අපේ කාන්තා නියෝජනයේ. එතකොට හැබැයි රටේ ජනගහණයෙන් දැන් හෙට අනිද්දා අපි නැවත වතාවක් පාර්ලිමේන්තුවට මේ 225 පත් කරන්න ඡන්දය පාවිච්චි කරන්න යනවා. ඒ පාවිච්චි කරන්න යන ජනගහණයෙන් ඡන්දදායකින්ගෙන් වැඩි පිරිසක් කාන්තාව, පිරිමි නෙවෙයි. හැබැයි අපි පත් කරන්නේ කවුද? එතන ඉඳලාම නැවත කාන්තාව සහ දේශපාලනය ගැන අපිට කතා කරන්න පොඩි කවුලුවක්
උදාන් විවෘත කරලා තියෙනවා. ඔබ අධ්‍යක්ෂවරයක් විදිහට චිත්‍රපට නිර්මාණ ශිල්පිනියක් විදිහට මේ චිත්‍රපටය ඒ පැත්තෙන් සිනමා රූපයෙන් කොහොමද දකින්නේ? උදාන් සිනමා කරුවෙකුට වඩා පරීක්ෂකයෙක්. දැන් උදාන්ගේ පළවෙනි චිත්‍රපටියේ ඉඳලාම මම ඒවා නැරඹුවා, ඒ ගැන කතා බහක් ඇති කරා. ද්වන්ද චිත්‍රපටේ? ද්වන්ද. ඊට පස්සේ ඇත්තටම උදාන් කෝවිඩ් කාලේ කෙටි චිත්‍රපටි කීපයක්, කෝවිඩ් හනිමුන් කියලා ඇත්තටම එක කෙටි චිත්‍රපටියක් වෘත්තාන්ත ගණේ එකක්. එතකොට තවත් පොඩි කෙටි චිත්‍රපටි කීපයක් නිර්මාණය කරා. ඉතින් එතකොට ඒවත් එක්ක මේ මම හුඟක් දකින්නේ උදාන්ගේ තියෙන උදාන් තුළ ඉන්න පරේක්ෂකයා ඔහුගේ චිත්‍රපටි හරහා එනවා සිනමාවේ. මං හිතන්නේ උදාන් කාර්මික පැත්තෙන් කතන්දර කීම පැත්තෙන් තව දුර යයි. හොඳයි. උදාන් අපිට කොහොමද මේක බලන්න ලැබෙන්නේ? දැනට තිරගත වෙනවා. අපිට ඒ ගැන පැහැදිලි කිරීමක් කරු සහ මේ ගැන අපිට ඇවිල්ලා කතා බහ කරන්න මේ අවස්ථාවක් තියෙනවද සාකච්ඡාවක් කරන්න? මේක අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපි කල්පනා කරා මේක අර විකල්ප අවකාශ වලට පමණක් සීමා කරන්න සීමා නොකර යුතුයි කියලා. මොකද ඒක බලන්නේ බොහොම කෙටි මේ බොහොම සීමිත පිරිසක් නිසා. සා ඒකටම ටිකක් ආවේනික පොඩි කට්ටියකුත් ඉන්නවනේ අපිට වුණා ඒකෙන් පොඩ්ඩක් එළියට යන්න. එතකොට දැන් මේක අපි වාණිජ මට්ටමින් පෙන්නනවා. ඒක කරන්නේ අපිට මේ වන් ගෝල් ෆේස් මේ මෝල් එකේ තියෙන PVR සිනමා හලේ මේක 27 වෙනිදා ඉඳන් හැමදාම හවස 6ට ෂෝ එකක් තියෙනවා. ඉතින් අපි සිකුරාද පටන් ගත්තා, දෙකක් අපි කරා, අද තියෙනවා. ඉන් පස්සේ ඒක දිගටම යනවා. ඉතින් ඕනම කෙනෙක්ට PVR එකට ඇවිල්ලා බලන්න පුළුවන්. එතනින් ප්‍රවේශ පත්‍රයක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔන්ලයින් ක්‍රමයට බුක් කරගන්න පුළුවන්. සමහර කට්ටියක් ඉන්නවා මේක ගැන කතා මේ බලලා කතා කරන්න කැමති, සංවාද කරන්න කැමති. ඉතින් එතනදී අපි මේ බදාදා ඔක්තෝබර් 2 සවස 6ට ජර්මන් සංස්කෘතික ආයතනය ගර්ත ආයතනය කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒකේ අපි ඇත්තට මේක අනෝම රාජකරුණ තමයි ඒක සංවිධානය කරන්නේ, මාසික සිනමා හමුව කියලා. ඒකේ මෙවර මාසික සිනමා හමුවේ ඔක්තෝබර් 2 හවස 6ට මේ චිත්‍රපටය මේ තිරගත කරනවා. ඒක නොමිලේ කෙරෙන්නේ මහජන දර්ශනයක්. අනම ජර්මන් සංස්කෘතිකය ඒකට එන්න ලේසි කොහොමද අපේ ප්‍රේක්ෂක? ග්‍රෙගරිස් පාරේ සම්බෝධි විහාරයේ ඉදිරිපිට. සම්බෝධි විහාරයේ ඉදිරිපිට ග්‍රෙගරිස් පාරේ. හොඳයි. මේකේ විශේෂත්වය එන්නේ සමිත අපි චිත්‍රපටයට පස්සේ අපි සාකච්ඡා පවත්වනවා. අනෝම තමයි ඒක මේ මොඩරේට් කරන්නේ. එතෙන්දී අපි මේ චිත්‍රාභූපගේ මහත්මිය මොන ගහන්නත් පුළුවන්. මොන ඈ කතා කරනවා. හොඳයි. එහෙනම් හොඳ වටිනා දවසක්. චිත්‍රා සහ දිනාරා, ඒ කියන්නේ ඇත්ත චිත්‍රා සහ නළු චිත්‍රා, දිනාරා පුංචි ඒවා. ඔවු දෙදෙනා අනෝම සමග සංවාදයක යෙදෙනවා. හොඳයි. හොඳ අවස්ථාවක් අපිට මේ දෙවනිදා අපිට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයට එකතු වුණොත් නන්නද දැන් චිත්‍රපටය පිළිබඳ ඒ බලන්නත් පුළුවන්, ඒ වගේම ඒ ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. අපි ස්තුතිවන්ත වෙනවා අද මේ තොරතුරු අරගෙන ඉරිදායිබුවන් මැදිරියට පැමිණි උදන් ප්‍රනාන්දු චිත්‍රපටයේ අධ්‍යක්ෂතුමාට, ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණ අපේ ප්‍රවීණ සිනමා වේදිනියට. බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වෙ සම්බන්ධයෙන්. ආයිබුවන්. ආයිබුවන්. හොඳයි. එහෙමනම් අපේ කාලය අවසන්. අපි සමු අරගෙන යනවා ලබන සතියේත් නැවත මුණගැහිමේ බලාපොරොත්තු ඇතිව. ඔව්, අපි එහෙනම් ඉදිරි අංගවලට යොමු වෙනවා.